ඔබට දැන් ওই බෝඩ් එකේ පේන්නේ උසස් පෙළ විභාගයට අනිවාර්යයෙන්ම ලකුණු ලබා ගන්න පුළුවන් සහ තවත් ඔබගේ පිරිවැය පාඩම කියන්නේ ඔබ දන්නවා නිෂ්පාදන පිරිවැය පාඩම කියන්නේ කීවෙනි පාඩමද ඔබ දන්නවා සිලබස් එකේ හතරවෙනි පාඩම නිෂ්පාදන පිරිවැය පාඩම කියන්නේ සිලබස් එකේ හතරවෙනි පාඩම නිෂ්පාදන පිරිවැයේ ඔබ දන්නවා පාඩම කොටස් කිහිපයකට බෙදෙනවා මම ඒ පිළිබඳව තව සුළු මොහොතකින් මතක් කරන්නම් ඊට කලින් ඔබ මෙන්න මේ ප්‍රස්තාර සටහන ඔබ ඇඳගෙන තියෙන්න ඕන පැහැදිලි නේද මුලින්ම මේ ප්‍රස්තාර සටහන ඇඳගෙන ඔබ මෙන්න මේ ප්‍රශ්නයේ පමණක් ලිවීම ප්‍රමාණවත් හොඳද මොකද මේ ප්‍රශ්න රටාව හා සමානවම ප්‍රතිවිරුද්ධ රටාවක් තමයි මෙයා තුල අඩංගු වෙන්නේ පැහැදිලි නේද එතකොට මම දැන් පැහැදිලි කරනවා නම් එතකොට මම දැන් පැහැදිලි කරනවා නම් කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය මොකක් ගැනද කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය මම දැන් මේක මකනවා දරුවනේ හොඳද ඔබ පොඩ්ඩක් මතක් කරගන්න ඒ තමයි නිෂ්පාදන ආයතනයක ක්‍රියාවලිය නිෂ්පාදන ආයතනයක ක්‍රියාවලිය ඔබ මතක් කරගන්නකෝ ඔබට මතක ඇති නිෂ්පාදන ආයතනයක් කියන්නේ යෙදවුම් නිමැවුම් බවට පත් කිරීමේ ආයතනයක් නේ නිෂ්පාදන ආයතනයක් කියන්නේ යෙදවුම් නිමැවුම් බවට පත් කිරීමේ ආයතනයක් ඉතින් මේ යෙදවුම් නිමැවුම් බවට පත් කිරීමේ ආයතනය යෙදවුම් නිමැවුම් බවට පත් කිරීමේ ආයතනය යෙදවුම් නිමැවුම් බවට පත් කිරීමේ ආයතනය කටයුතු කරන චේතනාව තමයි ලාභෝපරිම කිරීමනේ මේ නිෂ්පාදන ආයතනයේ කටයුතු කරන්නේ මොන චේතනාවෙන්ද දරුවනේ ලාභෝපරිම කිරීමේ චේතනාවෙන් කටයුතු කරන නිෂ්පාදන ආයතනයක් ගැන තමයි අපි කතා කරන්නේ ඉතින් අන්න එහෙම තියෙන නිෂ්පාදන ආයතනයක යෙදවුම් නිමැවුම් බවට පත් කිරීමේ ක්‍රියාවලියේදී එයා නිෂ්පාදනය සඳහා භාවිතා කරනවා යෙදවුම් වර්ග දෙකක් යෙදවුම් වර්ග දෙකක් භාවිතා කරනවා ඔබ දන්නවා එකක් ස්ථාවර යෙදවුම් ඔබ දන්නවා අනිත් එක මොනවද විචල යෙදවුම් නිෂ්පාදන පිරිවැය සහ වෙළඳපළ ව්‍යුහය කියන හතරවෙනි පාඩම කොටස් වලට බෙදුවටින් අපි මුලින්ම හඳුනා ගන්නවා නිෂ්පාදන ක්‍රියාවලියක් ඒ පිළිබඳ වීඩියෝ එහෙම මම නිකුත් කරලා තියෙන YouTube channel එකට එතකොට ඊළඟට හඳුනා ගන්නවා කෙටි කාලය හා දිගු කාලය ලෙස හඳුන්වන්නේ කුමන නිෂ්පාදන ක්‍රියාවලියක්ද කියලා අපි ඊට පස්සේ ඉගෙන ගන්නවා මෙන්න මේ කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය හා එහි පිරිවැයවල හැසිරීම එහි පිරිවැයවල හැසිරීම ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා මේ කෙටි කාලයේ නිෂ්පාදනය සහ පිරිවැය කියන දෙදෙනාගේම එකතුවක් සහ ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා දිගු කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය වෙනම සහ ආයතන සමූහයක් තියෙනවා ඒ තමයි ඔබ දන්නවා වෙළඳපළවල් ව්‍යුහ හතර වෙළඳපළවල් ව්‍යුහ හතර හා සාධක වෙළඳපළ කියන කොටස තමයි අපිට මේ පාඩමේදී මුලින්ම කතා කරන්න සිද්ධ වෙන්නේ පැහැදිලි නේද දරුවන්ට අපිට නිෂ්පාදන පිරිවැය සහ වෙළඳපළ ව්‍යුහ කියන පාඩමේ කතා කරන්න වෙන්නේ ඔන ඔය කොටස් එතකොට අපි මෙන්න මේ කොටස දක්වා මේක හැඳින්නුවා නමුත් මෙන්න මේ කොටස අපි ලබන සතියේ යනවා නිෂ්පාදන ක්‍රියාවලියේ දිගු කාලීන ක්‍රියාවලියට කෙටි කාලීන පිරිවැය වැඩ ලබන සතියේ ඉක්මනින් ඉවර වෙනවා හොඳද එතකොට මේ අද දීපු ප්‍රශ්නය මේ දීපු අද ප්‍රශ්නය උසස් පෙළ විභාගයට බොහොම වැදගත් ප්‍රශ්නයක් ඒ අනුව අපි හඳුනා ගන්න ඕන කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය නේද කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ඔබ දන්නවා බලපාන හීනවන ආන්තික ඵලදා නීතිය හීනවන ආන්තික ඵලදා නීතියට අනුව කෙටි කාලයේදී හඳුනා ගන්නවා නිමැවුම් වර්ග 3ක් නිමැවුම් වර්ග කීයක් තියෙනවද 3ක් තියෙනවා ඔබට මතක ඇති නිමැවුම් වර්ග 3ක් තියෙන නිසා ඒ නිමැවුම් වර්ග 3ේ මුළු ඵලදාව මෙහෙම හැසිරෙනකොට ආයතනයේ ආන්තික ඵලදාව සහ සාමාන්‍ය ඵලදාව ඔන්න ඔය වගේ ස්වරූපයක් ගන්නවා ඔබට මතක ඇති හීනවන ආන්තික ඵලදා නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඔබගේ ටියුට් එකේ නම් ශ්‍රම ඒකක පහෙන් පස්සේ හීනවන ආන්තික ඵලදා නීතිය ක්‍රියාත්මක වන විට හීනවන ආන්තික ඵලදා නීතිය මගින් පැහැදිලි කරනු ලබන්නේ වෙන මොකුත් නෙමෙයි ඒ තමයි ආයතනයක් ස්ථාවර සාධක නොවෙනස් සතබාගෙන විචල්‍ය සාධක විතරක් වැඩි කරමින් තම නිමැවුම වැඩි කරනකොට ආයතනයේ නිමැවුම කොහොමද හැසිරෙන්නේ කියලා විග්‍රහ කරන නීතිය තමයි හීනවන ආන්තික ඵලදා නීතිය දරුවන්ට මතකයි නේද හීනවන ආන්තික ඵලදා නීතිය මාත් එක සැරයක් කියමු මාත් එක සැරයක් කියන තරමට තමයි මතක තියෙන්නේ නිෂ්පාදන ආයතනයක් මොන ආයතනයක්ද නිෂ්පාදන ආයතනයක් මොන කාලයේදීද කෙටි කාලයේදී කෙටි කාලය හා දිගු කාලය කියලා කොහොමද වෙනස් කරන්නේ කියලා අන්න පොඩ්ඩක් දැන් මට කියන්න කෙටි කාලය කියන්නේ මේ නිෂ්පාදකයාට ස්ථාවර සාධක වෙනස් කරන්න බැරි කාලයනේ
එයාට විචල්්‍ය සාධක විතරයි වෙනස් කරන්න පුළුවන්. මෙයාට ලාභ උපරිම කරන්න නම් මෙයා දන්නවා මම නිමැවුම වෙනස් කරගන්න ඕන. නිමැවුම වෙනස් කරන්න නම් අනිවාර්යයෙන්ම නිමැවුම මොන විචල්්‍යද? නිමැවුම මොන විචල්්‍යද එතන? පරායත්ත විචල්්‍යය. යදවුම් ප්‍රමාණය තමයි ස්වායත්ත විචල්්‍යය. ඉතින් යදවුම් ප්‍රමාණය මත තමයි ආයතනයේ නිමැවුම් ප්‍රමාණය රඳා පවතින්නේ නේ. ඉතින් මේ නිෂ්පාදකයා කටයුතු කරන්න යනවා මෙයා කෙටි කාලයේදී මෙයාට වැඩි කරගන්න පුළුවන් එකම සාධකය වෙන්නේ වෙන මොකුත් නෙමෙයි නිෂ්පාදන ආයතනයේ ශ්‍රමිකයින් සහ අමුද්‍රව්‍ය ප්‍රමාණය පමණයි. පැහැදිලි නේද දරුවන්ට? අන්න එහෙම ශ්‍රමිකයින් සහ අමුද්‍රව්‍ය වගේ දේවල් වැඩි කරමින් නිමැවුමේ යෙදෙනකොට මෙයා දැන් එක එක සේවකයා වැඩි කරන්නේ නිමැවුම් වලන්නේ. ඔබට මතක ඇති උදාහරණයක් ගත්තා මම ළඟදී. ඒ උදාහරණය අනුව එක පළවෙනි වීඩියෝ එක එහෙම බැලුවොත් ඒ උදාහරණය මතක ඇති ඔබට බෝට්ටුවක් නේද? දීවර රස්සාවේ යන බෝට්ටුවක්. එක බෝට්ටුවයි නම් ස්ථාවර සාධකේනේ. ඒ බෝට්ටුව රක්ෂණය කිරීම වෙනුවෙන් රක්ෂණ වාර්කයක් ගෙවනවා නම් එයා ස්ථාවර පිරිවැයක්. අර ස්ථාවර සාධක දෙකක් තියෙන නිසා මේකේ හටගන්නවා පිරිවැය වර්ග දෙකකුත් ස්ථාවර පිරිවැයක් සහ විචල්්‍ය පිරිවැය කියලා. ටෝටල් ෆික්ස් කොස්ට් කියන්නේ කොස්ට් එක කියන්නේ මුළු ස්ථාවර පිරිවැය. ටෝටල් වේරියබල් කොස් කියන්නේ ආයතනයේ මුළු විචල්්‍ය පිරිවැය. මේ දෙකෙන් නිර්මාණය වෙනවා ආයතනයේ මුළු නිෂ්පාදන පිරිවැය. ටෝටල් ෆික්ස් කියනකොට ඔබ දන්නෝ ෆික්ස් කියන්නේ ස්ථාවර අන්න මුළු ස්ථාවර පිරිවැය, මුළු විචල්්‍ය පිරිවැය සහ මුළු නිෂ්පාදන පිරිවැය. කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලියේ පිරිවැයත් වර්ග දෙකක් තියෙනවා. ඔය තියෙන ආයතනයේ මුළු භාණ්ඩ ඒකක ප්‍රමාණය වෙනුවෙන් දරන පිරිවැය. ඉතින් මුළු ඒකක ප්‍රමාණය වෙනුවෙන් දරන පිරිවැයේ හැසිරීම මම ඔබට ඊයේ සතියේදී මතක් කරා. මම නැවත මතක් කරන්නම් මේ කොටසින් පස්සේ. එතකොට මේ හීනවන ආන්තික පලදා නීතියට අදාළ රූපවල දැනගත යුතු වැදගත්ම කාරණාව තමයි මෙන්න මේ මුළු පලදාව මුලින්ම වැඩි වේගයකිනුත් පසුව අඩු වේගයකිනුත් ඉහළ නැගලා උපරිම වෙනවා. මෙන්න මේ මුළු පලදාව උපරිම වෙන තැන ඔබ දන්නවා ආයතනයේ ආන්තික පලදාව ශූන්‍ය වෙනවා. මේවා උසස් පෙළ විභාගයේ කෙටි ප්‍රශ්න. මේමයි අහන්නේ. කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලියේදී ආයතනයේ මුළු පලදාව උපරිම වන විට කියලා දාලා කමාවක් දාලා උත්තර පහ දෙනවා. කොහොමද දෙන්නේ? ඔන්න උත්තර පහක් මම්ම කොට නගන්න හොඳට බලන් ඉන්න. සාමාන්‍ය පලදාව උපරිම වෙයි. ඔන්න මෙතන දින උපරිම ඉන්න ආයත කොට දන්නව නෑ හරි. ආන්තික පලදාව අවම වෙයි. අවම වෙයි කියලා කියන්න බෑනේ. අවම වෙන්නේ මේ හරියදී. හා ආන්තික පලදාව උපරිම වෙයි කියන්න බෑ. සාමාන්‍ය පලදාව අඩු වෙයි. හරි. අඩු වෙයි කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක වඩා ළඟ උත්තරයක්. හැබැයි නිවැරදිම උත්තරේ නෙමෙයි. හැබැයි නිවැරදිම උත්තරේ බවට පත් වෙන වෙන මොකුත් නෙමෙයි. අවුරුද්දේ ඒ තමයි ආයතනයේ මුළු පලදාව උපරිම වන විට ආයතනයේ ආන්තික පලදාව ශූන්‍ය වෙනවා කියන උත්තරේ තමයි තෝරගත්තේ. එතකොට හීනවන පල නීතිය ක්‍රියාත්මක වෙනකොට ආයතනයේ අමතර ශ්‍රමිකයෙකුගේ සාමාන්‍ය පලදාව හා ආන්තික පලදාව විතරක් නෙමෙයි අඩු වෙන්නේ. මුළු පලදාව වැඩි වෙනවා. හැබැයි තේරුණාද? මුළු පලදාව අඩු වෙන්න ගන්නේ මුළු පලදාව උපරිම වුණාට පස්සේ. ඔන්න බලන්න. උපරිම වුණාට පස්සේ තමයි මේ අඩු වෙන්න ගන්නේ. තේරුණාද? මුළු පලදාව මෙතන මේ හීනවන පල නීතිය ක්‍රියාත්මක වෙනකොටත් මුළු පලදාව වැඩි වෙනවා. මොන වේගයකින්ද? අඩු වේගයකින්. අඩු වේගයකින්. ඔබ පොඩ්ඩක් බලන් දරුවනේ මේ පැත්තේ නැග්ම මෙයාගේ වැඩි. මෙයාගේ නැග්ම වැඩි. හැබැයි මෙතන නැග්ම අඩුයි. අඩු වෙලා තමයි උපරිම වෙන්නේ. මෙතනින් පස්සේ හීනවන පල නෙමෙයි මෙන්න මෙතනින් පස්සේ හීනවන පල තියෙන්නේ. එතකොට හීනවන පලදා නීතියෙන් ක්‍රියන්නේ මෙන්න මේ දෙදෙනාගේ අඩුවීම. මේ දෙදෙනාගේ අඩුවීම මත අපෙන් හංගලා තියෙන කාරණාව මෙන්න මෙයා. එක්තරා වෘද්ධක ඒකත් ඇහුවා. ආයතනයේ හීනවන ආන්තික පලදා නීතිය ක්‍රියාත්මක වන විට කියලා ඇති. අන්න ඒ ප්‍රශ්නෙත් බලන්න. එතකොට මුළු පලදාව අඩු වේගයකින් වැඩි වී උපරිම වේ. නැත්තම් නැවත පහළ බසි. එතකොට හීනවන පලදා නීතිය ඔහොම ගියා. හීනවන පලදා නීතියට පස්සේ අපි ඉගෙන ගත්තා කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලියේ පිරිවැය. මොකද්ද හඳුනාගත්තේ? කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලියේ පිරිවැය. ඊට පස්සේ අපි හඳුනාගන්න යනවා ආයතනයේ කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලියේදී හම්බ වෙන මේ මුළු ස්ථාවර පිරිවැය, මුළු විචල්්‍ය පිරිවැය හා මුළු නිෂ්පාදන පිරිවැය. ඔබ පොඩ්ඩක් හිතන්න දරුවනේ මෙහෙම. ඔබ හිතන්න ඔබ අර්ථාපල් වගා කරන ගොවියෙක් කියලා. ඔබ හිතන්න ඔබ අර්ථාපල් වගා කරන ගොවියෙක් කියලා. ඔබ පොඩ්ඩක් හිතන්න. ඔබ එහෙම හිතලි වෙරලා ඔබ කියන්න දැන් ඔබට ඕන්නම් ඔබගේ අතේ සල්ලි තියෙනවා නම් ඔබට පටන් ගන්න පුළුවන් ව්‍යාපාරේ. නමුත් ඔබට අපි හිතමු මේ ක්‍රමයේ හැටියට ඔබ බැංකුවෙන් රුපියල් 10000ක ණයක් ගත්තා කියලා. අපි හිතමු රුපියල් 10000ක ණයක් ගත්තා කියලා පොඩියට අලවගාවක් පටන් ගන්න, අර්ථාපල් වගාවක් පටන් ගන්න ඔබ. හොඳද? ඔන්න උදාහරණයක්.
ඔබ බැංකුවෙන් රුපියල් 10000ක පොඩි ණයක් ගත්තේ නැත්නම් කාගෙන් හරි පොලියට ඉල්ල ගත්තා හරි කියලා හිතන්නකෝ පොලියට ඉල්ල ගන්නේ නැහැ සාමාන්‍යයෙන් අපි ගන්න බැංකුවෙන් රුපියල් 10000ක පොඩි ණයක් ගත්තා කියලා හිතන්නකෝ හරි එතකොට ඔයාට මේ පොලි මේකට පොලිය ගෙවන්න වෙනවා රුපියල් 100ට 10 ගන්න කීයද මාසෙට 1000ක් පොලිය අනිවාර්යෙන් ගෙවිය යුතුයි හොඳද හොඳද ඊට පස්සේ ඔයා ගාව තව යන්ත්‍රයකුත් තියෙනවා පොඩි මැෂින් එකක් තියෙනවා ඒ මැෂින් එක ඔබ හිතන්න වටිනාකම හරි වටිනාකම වැඩක් නෑ දැන් ඔබ ඒ යන්ත්‍රය මාසිකව රුපියල් 2000 බැගින් ෂෙයා කරනවා කියලා හිතන්න ෂෙයා ඔබ දන්න ක්‍රමක්ෂය ගාස්තු කියන්නේ මොන පිරිවැයද ස්ථාවර පිරිවැය දැන් ඔබ මෙහෙම හිතන්න මං කියලා දෙන්න හදන්නේ කවුරු ගැනද TFC ගැන හොඳට අහගන්න මුළු ස්ථාවර පිරිවැය මෙයා ගැන කියලා දෙන්න හදන්න මුළු ස්ථාවර පිරිවැය හොඳද මුළු ස්ථාවර පිරිවැය කියලා හිතන්න පොඩ්ඩක් ඔබ පොඩ්ඩක් කල්පනා කරන්න දරුවනි මෙන්න මෙහෙම ඔබ අර්ථාපල් ගොවියෙක් නම් අර බැංකුවෙන් රුපියල් 10000ක ණය මුදලක් ගත්තා තමයි නමුත් ඔබ ඒක ලබා ගත්තේ මේ මාසේ පළවෙනිදා නම් ඔබ ජනවාරි මාසේ හරි ජූනි මාසේ කියන්නේ 6යි 1නේ 6යි 1 නම් 6යි 30 හෝ 31 මට දින මතක නැහැ ඉතින් 6යි 30 හෝ 6යි 31 6යි 30 තියෙන්නේ 6යි 30 6යි 30 කාල පරාසය තුල ඔබ අලවගාව පටන් ගත්තෝතින් අලවගාව පටන් ගත්තෝතින් අනිවාර්යෙන්ම ඔබට අස්වැන්නක් ලැබෙයි කොහොම හරි අවුලක් නැහැ මොකක් හරි අපි හිතමු වර්ෂාවේ බාධාවක් ආව කියලානේ අපි හිතමු වර්ෂාවෙන් බාධාවක් ආවයි කියලා දරුවනේ වර්ෂාවෙන් බාධාවක් ආවොතින් ඔබට පුළුවන් ද අලවගාව පටන් ගන්න ඔබට පුළුවන් ද අලවගාව පටන් ගන්න බැහැ නේද අලවගාව පටන් ගන්න බැරි වෙනවා ඉතින් ඔබ මේ මාසය තුල අලවගා කරේ නැහැ කියලා හිතන් ඔන්න උදාහරණේ ඔන්න පාඩම් කරනකොට ලියන ක්‍රමේ අලවගා කරේ නැත අලවගා කරේ නැත හොඳද ඔබ හිතන්න අලවගා කරේ නැතනම් අලවගා කරේ නැතනම් ඔබ කල්පනා කරලා බලන්න අර මාසයේ අවසාන වෙද්දී ඔබ අනිවාර්යයෙන්ම අර බැංකුවට රුපියල් 1000 ගෙවිය යුතුයි නේද ඔබ තාම අලවගාව පටන් ගත්තද ඔබ තාම අල නිෂ්පාදනය පටන් ගත්තද නැහැ නමුත් අර බැංකුවට රුපියල් 1000 ගෙවිය යුතුයි නේද අනිවාර්යයෙන්ම පොලිය ගෙවිය යුතුයි නේද අන්න ඔබට ස්ථාවර පිරිවැයට නිර්වචනයක් දෙන්න පුළුවන් එතකොට ඔබට ස්ථාවර පිරිවැයක් නිර්වචනයක් ගොඩනගා ගන්න පුළුවන් නේද දරුවනේ ඔන්න බලන්නකෝ මම අලවගා කරේ නැහැ නමුත් බැංකුවේ පොලිය අනිවාර්යෙන් ගෙවිය යුතුයි අන්න හැබැයි බලන්නකෝ මම මේ අවුරුද්දේ අලවගා කරා මේ මාසේ ඊළඟ මාසේ වගා කරා කියලා හිතන්න ඔන්න 7:31 වෙනකොට මං අල කිලෝ 50ක් වගා කරගත්තා කියලා හිතන්න අල කිලෝ 50ක් වගා කරගත්තා කියලා හිතන්න අල හොඳද දැන් නිමැවුම වැඩි වුණා නේද නිමැවුම වැඩි වුණා නේද බැංකුවෙන් ඇවිල්ලා මගෙන් බැංකුවෙන් ඇවිල්ලා මගෙන් මේ 1000ට වඩා වැඩියෙන් ඉල්ලනවද 1000ට වඩා වැඩියෙන් ඉල්ලනවද 1000ට වඩා වැඩියෙන් ඉල්ලන්නේ නැත ඇයි ඒ කට්ටියට අදාළ නැහැ මං වගා කරන අල ගැන උදාහරණයක් දෙන්න මෙහෙම හිතන්නකෝ ඔබ වගා කර කර ඉන්නකොට ඔබ අල වගා කර ගන්න විදියක් නැහැ වරුසාව ආවා ඔබට බාධාවක් වුණා කියලා හිතන් ඔබ නිවසේ ඉන්නකොට 6:30 වෙනකොට ලියුම එනෝ ඔබ 6:30 බැංකුවට ගියොතින් ඔබ ගිහිල්ලා කියනවා මහත්ව මැනේජර් මහත්වෝ මේ මාසේ අල වගා කරන්න උන්නේ මේ මට පොලිය ගෙවන්න නැතුව ඉන්න බැරිද එයා මට මොකද කටගත්ත ගමන් කියන්නේ එයා කටගත්ත ගමන් කියන්නේ ඔයා අල නිෂ්පාදනය කරත් එකයි නැතත් එකයි මොකද්ද එයා කියන්නේ ඔයා අල නිෂ්පාදනය කරත් එකයි නැතත් එකයි බැංකුවේ පොලිය අනිවාර්යෙන්ම ගෙවන්න කියලා නේද කියන්නේ ඒක මොන පිරිවැයද දරුවනේ ස්ථාවර පිරිවැයක් ඒක ස්ථාවර පිරිවැයක් ඉතින් මුළු ස්ථාවර පිරිවැයේ අගය මෙන්න මෙහෙම රේඛාවක දක්වනවා නම් මේ පැත්තේ Q මේ පැත්තේ කොස්ට් එක ඔන්න බලන්න මේක තමයි TFC මේක තමයි අර බලන්න රුපියල් 1000ක පිරිවැය නම් ඔන්න මේකට කියන්නේ මෙන්න අල කිලෝ 50යි ඒත් එහෙමයි අල කිලෝ 100ක් හදුවත් ඒත් එහෙමයි මුළු ස්ථාවර පිරිවැයෙන් නිර්වචනයක් දෙන්න පුළුවන් දැන් ඒ කොහොමද භාණ්ඩ නිෂ්පාදනය කළත් නොකළත් අනිවාර්යෙන්ම දරන්න මේ සිද්ධ වෙන පිරිවැය මොකද්ද භාණ්ඩ නිෂ්පාදනය කළත් නොකළත් අනිවාර්යෙන්ම දරන්න සිද්ධ වෙන පිරිවැයට කියනවා මොන පිරිවැයද ස්ථාවර පිරිවැය ඕමම ගන්නලා තියෙන එතකොට ඔබ හිතන්නකෝ මේ අලවගාව සඳහා මං තාම ශ්‍රමිකයෙක් ගත්තේ නෑනේ ඔබ හිතන්නකෝ මං පොහොරගෙන ආවද නෑනේ ඔබ හිතන්න මට පොහොරවලටත් කීයක් හරි ගියා කියලා ඔහොම ගියා පොහොරවලටත් කීයක් හරි ගියා ඒ පොහොරවලට වියදම යන්නේ පොහොරවලට වියදම යන්නේ අල නිෂ්පාදනය කරොත් විතරයි නේද අල නිෂ්පාදනය කරොත් විතරයි නේද යන්නේ පොහොරවලට මිලක් යන්නේ ඉතින් ඔන්න ඔය පොහොර ඒ කියන්නේ නැත්තම් සාමාන්‍යයෙන් භාණ්ඩ නිෂ්පාදනය කරනකොට විතරක් හටගන්න පිරිවැය දිනවා ඒ කියන්නේ විචල්්‍ය පිරිවැය අන්න ඒවට නිර්වචනයක් දෙනවා මෙන්න මෙහෙම ඒ කොහොමද දෙන්නේ
බාණ්ඩ නිෂ්පාදනය කරොත් පමණක් හටගන්න පිරිවැය නැත්තම් නිපදවන ඒකක ප්‍රමාණය සමග ඍජුව සම්බන්ධයක් පවතින පිරිවැය ඍජු සම්බන්ධයක් පවතින පිරිවැය ස්ථාවර පිරිවැය විශේෂත්වය තමයි ඍජු සම්බන්ධයක් නැහැ නිමවමත් එක්ක නමුත් ආයතනයේ මුළු විචල්‍ය පිරිවැය ඔබ පොඩ්ඩක් හිතලා බලන්න ඔබ කර්මාන්ත ශාලාවක වැඩනම් ඔබ දන්නවා සේවකීන්ට නිපදවන ප්‍රමාණය වැඩි වෙනකොට අනිවාර්යෙන් ගෙවනනේ දැන් ඔබ ගිනුම් කරන විශේෂ හිමේගෙනගෙන තියෙනවා නම් අර ප්‍රසාද දීමනා ඒ දීමනා කියලා ඒව නැමේ මේ ඒව වෙනයි නමුත් සාමාන්‍යයෙන් අපි ආර්ථික විද්‍යාවේ ගන්නේ ආර්ථික විද්‍යාවේ විචල්‍ය පිරිවැය හැදිරෙන්නේ කවුරු මතද නිමැවුම මතනේ නිමැවුම මත නමුත් ඔබ දන්න විදියට ආර්ථික විද්‍යාවේ සහ ගිනුම් කරන විශේෂ ටීවීසී ටීවීසී මේ ගිනුම් කරනේ ටීවීසී මේ ආර්ථික විද්‍යාවේ ටීවීසී කියලා හිතන්න ටෝටල් වේරියබල් කොස්ට් අතර වෙනස තමයි මෙයා උද්දමණයට අහු වෙන්නේ නැහැ මෙයා උද්දමණයකට අහු වෙලා නැහැ හැබැයි මෙයා උද්දමණයකට අහු වෙනවා අහු වෙන හින්දා තමයි මෙන්න මෙයාගේ හැඩය මෙන්න මේස රූපයක් ගන්නෙ එයාගේ හැඩය මෙන්න මේස රූපයක් ගන්නෙ TVC මුලින්ම අඩු වේගයකින්ද පසුව වැඩි වේගයකින්ද ඉහළ යයි ඔබ දන්නවා TFC වලගේ අපිට මෙහෙම දාන්න පුළුවන් TFC ඕහෝ හෝ හෝ මෙන්න මෙතන පටන් ගන්න බිඳුවෙන් මොකද නිෂ්පාදනය කරන ප්‍රමාණය බිඳුවේදී TVC බිඳුවයි TFC මෙන්න මේ හරියෙන් ඔන්න TC යනවා මෙන්න මේ හරියෙන් ඔබ දන්නවා මේ තියෙන අර රුපියල් 1000 අර රුපියල් 1000 පොලිය නිමැවුම් ප්‍රමාණය වැඩි කරන්න විචල්‍ය පිරිවැය ආයතනයේ මුළු නිෂ්පාදන පිරිවැයයි ක්‍රමයෙන් වැඩි වෙනවා හා මේ දෙක අතර පතරේ වෙන්නේ කවුරුවත් නෙමේ TFC හරියටම මේ උසින් තමයි මේ පතරේ දිගටම යන්නේ ඕක තමයි කෙටි කාලීන මුළු නිෂ්පාදන පිරිවැය වල හැසිරීම කෙටි කාලීන මුළු නිෂ්පාදන පිරිවැයේදී හඳුනා ගන්න පුළුවන් පිරිවැය සංකල්ප තුනක් ඔබ දැන් දන්නෝ පළවෙනි එක තමයි දරුවනේ වෙන මුකුත් නෙමෙයි අපි මුලින්ම හඳුනාගත්තා ඒ තමයි TFC හෙවත් මුළු ස්ථාවර පිරිවැය මට TFC වලට නමක් දෙන්න TFC වලට නමක් දෙන්න නිර්වචනයක් දෙන්න ආයතනය නිපදවන ප්‍රමාණය ආයතනයේ නිපදවන ප්‍රමාණය සමග ඍජු සම්බන්ධයක් නොමැති පිරිවැය මුළු ස්ථාවර පිරිවැය වේ නැතත් කියන්න පුළුවන් කොහොමද භාණ්ඩ නිෂ්පාදනය කළත් නැතත් අනිවාර්යයෙන්ම දරන්න වෙන සිද්ධ පිරිවැය මොන පිරිවැයක්ද මුළු ස්ථාවර පිරිවැයක් අපි ඊට පස්සේ තව එක්කෙනෙක් දැක්කා ඒ තමයි මුළු විචල්‍ය පිරිවැය එයා පටන් ගන්නේ ශූන්‍යයෙන් කිව්වා හේතුව තමයි භාණ්ඩ නිෂ්පාදනය කරොත් විතරයි හටගන්නේ මෙන්න මෙයාට අපි නමක් දෙමු නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය සමග ඍජුව සම්බන්ධයක් පවතින පිරිවැය මොකක්ද නිපදවන ඒකක ප්‍රමාණය සමග ඍජුව පවතින පිරිවැය සම්බන්ධයක් පවතින පිරිවැය ඔබ දන්නෝ බෝට්ටුවේ ගිහිල්ලා මාළු ඇල්ලුවොත් තමයි දීවරින්ට වැටුපක් දෙන්නේ නේ එහෙම උපකල්පනය කරන්න වෙනව මෙතනදී නැතුව බෑ තේරුණාද ඔබ හිතන්නකො මෙහෙම නිපදවන ඒකක ප්‍රමාණ අදාළ නැහැ ස්ථාවර වැටුපක් දෙන්නේ මාසෙට 5000යි නම් 5000යි කියලා හිතන් දෙන්න 5000යි නම් 5000යි 10000යි නේද එහෙම ක්‍රමයකට මේක ඉගෙන ගන්න බෑ හිතන්න ඕනේ මොන ක්‍රමයකට වැටුප ගෙවනවයි කියලාද නිපදවන ප්‍රමාණයට වැඩියෙන් ගෙවනවයි කියලා හිතන්න ඕනේ තේරුණයි එහෙම තමයි උගන්වන් තියෙන්නේ මොකද ආර්ථික විද්‍යාවේ TVC නැත්තම් ඒකකයක මේ මුළු පිරිවැයයි ඒකකයක විචල්‍ය පිරිවැය දෙන්නම උද්දමණයකට අහු වෙලා තින් ඒ කියන්නේ එයා එන්න එන්න වැඩි වෙනවා ඒක ඉහළ යන්නේ අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යන්න පුළුවන් නේ තෙල් වියදම් ඉහළ යන්න පුළුවන් නේ දරුවනේ නේද ඔබ බලන්නකො පොඩ්ඩක් තෙල් කියන්නේ අමුද්‍රව්‍ය නේද ඩීසල් පාවිච්චි කරන කර්මාන්ත තියෙනවා පෙට්‍රල් පාවිච්චි කරන කර්මාන්ත තියෙනවා නේ විදුලි වියදම් වැඩි වෙන්න පුළුවන් එතකොට ආර්ථික විද්‍යාවේ හැටියට මෙන්න මෙයා මෙහෙම හැඩයක් තමයි ගන්නෙ එයාට කියනවා මුළු විචල්‍ය පිරිවැය මේ දෙදෙනාගේම එකතුව තමයි මුළු නිෂ්පාදන පිරිවැය මේ දෙදෙනාගේම එකතුව මොකද්ද ආයතනයේ මුළු නිෂ්පාදන පිරිවැය එයා යන්නේ හරියටම TFC ගේ මෙයා ගේන් සහ මේ හැඩේ තමයි ගන්නෙ යා TC මේ දෙන්න අතර සිරස් උස TFC මෙයාගේ මේ හැඩේ තීරණය වෙලා තින්නේ එයා අනුව එතකොට මෙතන තමයි අර 1000 පොලිය හරි එතකොට ප්‍රශ්නෙට කලින් මේ මං පැහැදිලි කරන්නේ මේවා ඊට පස්සේ මේ තියෙන ආයතනයේ මුළු නිෂ්පාදන පිරිවැයනේ මේ තියෙන මුළු නිෂ්පාදන පිරිවැය ඊට පස්සේ මං ඔබට ඉගැන්නුවා ආයතනයේ මුළු නිෂ්පාදන පිරිවැය නිපදවන ඒකක ප්‍රමාණයෙන් බෙදුවම එනවා ඒකකයක් සඳහා වැය වෙන ගාන ඒකකයක් සඳහා වැය වෙන ගාන මං ඔබට පැහැදිලි කරන්නම් මෙන්න ATC හෙවත් AC AFC සමානයි AVC ඔන්න
මේ කියන්නේ ඒකකයකට උදාහරණයක් විදිහට කිව්වොතින් ඔබට මතකයි නේද මං බැංකු ණය පොලිය 1000ක් ගෙවනවා නේද ඒක හදපු කිලෝ ගානෙන් බෙදන්න ඔන්න ආ 1 කිලෝ එකට රුපියල් 20 ගානේ පොලිය ගෙවනවා 1 කිලෝ එකට 20 ගානේ ගෙවන ඔය අවස්ථාවේදී අපි පොඩ්ඩක් බලමු අපි පොඩ්ඩක් බලමු දැන් මං මේ කිලෝ 50යි නේ හැදුවේ කිලෝ 100ක් නිපදවනකොට පොඩ්ඩක් බලන්න කිලෝ 100ක් නිපදවනකොට පොලිය බලන්න පොලිය 1 කිලෝ එකකට කොච්චර බෙදිලා ගිහිල්ලාද කියලා පොඩ්ඩක් බලන්න අන්න බින්දු 2යි ආ 10යි අන්න බලන්න කිලෝ ගාන වැඩි වුණා ඒ ඒකකයක ස්ථාවර පිරිවැය මොකද්ද උනේ අඩු වුණා අන්න රටාවක් පේන්න ඕන ඔබට දැන් අන්න බලන්න කිලෝ ගාන වැඩි වුණා ඒකකයක ස්ථාවර පිරිවැය මොකද්ද උනේ ඒකකයක ස්ථාවර පිරිවැය මොකද්ද උනේ අඩු වුණා පැහැදිලිද අඩු වුණා කියලා පේනව නේද ඒ කිලෝ 50ක් නිපදවන අවස්ථාවේ අන්න කිලෝ 100ක් නිපදවනකොට අන්න තේරෙන්න ඕන හරියටම තිතටම එතකොට මේ බලන්නකෝ මේකත් පොඩ්ඩක් අහන් ඉන්නකෝ දැන් අතනදී අපි හඳුනාගත්ත සංකල්ප තුනේ සාරාංශය පොඩ්ඩක් කියමුකෝ අතනදී ස්ථාවර පිරිවැය නිම්මවම වැඩි වුණත් අඩු වුණත් වෙනස් වෙනවාද නැත හැබැයි මුළු විචල්්‍ය පිරිවැය නිම්මවම වැඩි වෙනවා සමග වැඩි වෙනවා අඩු වෙනවා සමග අඩු වෙනවා හැබැයි මුළු පිරිවැය ආයාගේ වෙනස් වීම නිසා මුළු පිරිවැයත් මොකද්ද වෙන්නේ වැඩි වෙනවා නම් අඩු වෙනවා එතකොට මුළු විචල්්‍ය පිරිවැය සහ මුළු නිෂ්පාදන පිරිවැය අතර නිමැවුමට තියෙන්නේ මොන සම්බන්ධයක්ද දරුවනේ අනුලෝම සම්බන්ධයක් නිමැවුම වැඩි වෙනකොට වැඩි වෙනවා නේද දෙන්නම නිමැවුම වැඩි වෙනකොට දෙදෙනාම වැඩි වේ නිමැවුම අඩු වෙනකොට දෙදෙනාම අඩු වේ දැන් මේ ප්‍රශ්නෙට හොඳින් උත්තර දෙන දරුවෙක් නම් ඔන්න ඔය ප්‍රශ්න රටාවට උත්තර දෙනකොට ඔන්න ඔය තියරි තුන ඔය දැන් කිව්ව තියරි තුන තියෙන්නේ මුලින්ම අන්න එක ගැන තමයි හිතන්න ඕන පැහැදිලිද මුලින්ම හිතන්න ඕන අන්න ඒ තුන් දෙනා ගැන එතකොට මුලින්ම හිතන්නේ කවුරුවත් ගැන නෙමෙයි මෙයා ගැන නිමැවුම වැඩි වුණත් අඩු වුණත් වෙනස් නොවේ නිමැවුම වැඩි වෙන විට වැඩි වේ අඩු වෙන විට අඩු වේ වැඩි වෙන විට වැඩි වේ අඩු වෙන විට අඩු වේ දැන් ඔබගේ ওই ප්‍රශ්නෙට පිළිතුරු දෙනකොට ඔබ බලන්න අර රූපේ මං හිතන්නේ C සිට D දක්වානේ C සිට D දක්වා ගියන් නිමැවුම වැඩි වෙනවා නිමැවුම වැඩි වෙනවා නම් ඔන්න ඔබගේ ප්‍රශ්නෙට පිළිතුරු දැන් එක එක එළියට එනවා මෙයා වෙනස් නොවේ TVC වැඩි වේ TC ත් වැඩි වේ නිමැවුම වැඩි වෙන හින්දා හැබැයි දැන් මෙතන තව දෙයක් වෙනවා නිමැවුම වැඩි වෙනකොට මෙයා අඩුවේ මෙයා අඩුවේ මෙන්න නිමැවුම වැඩි වෙනකොට මෙයා අඩුවේ කවුද මෙයා අඩුවේ සහ තව එක්කෙනෙක් ඉන්නවා ආන්තික පිරිවැය කියලා එයාගෙන පස්සේ කියලා දෙන්නම් දැන් මෙන්න මේක මතක තියාගන්න මෙතනින් පස්සේට පිළිතුරු ලබා දීමට ඔබ පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේවට අදාළ ප්‍රස්ථාරය අඳින විදිය සමග මම කියලා දෙන්නම් දැන් හොඳට බලන් ඉන්න දැන් දරුවනේ ওই බෝඩ් එකේ තියෙන්නේ කෙටිකාලීන ආයතනයේ කෙටිකාලීන පිරිවැය වක්‍ර ටිකක් හොඳද දැන් මෙතන මං AFC ඇඳලා නැහැ දැන් ඔබට මං කලින් මේකේ කලින් කොටසෙදි පෙන්නුවා ඒ තමයි ආයතනයේ නිමැවුම C සිට D දක්වා වැඩි වෙන විට කියලානේ මං කිව්වේ C සිට D දක්වා වැඩි වෙනකොට ඔබ දන්නෝ නිපදවන මොනවා හරි භාණ්ඩයක ප්‍රමාණය වැඩි වෙනවනේ ප්‍රමාණය වැඩි වෙනකොට TFC වෙනස් වෙනවද TFC වෙනස් නොවේ TVC වැඩි වේ TVC වැඩි වීම නිසාම TC ත් වැඩි වේ හරි නේද හා දැන් බලන්නකෝ C සිට නේද මෙන්න C සිට කිව්වම ඔබ අනුගමනය කරන ක්‍රමය තමයි C සිට ඉහතට තියෙන රේඛාව දික් කරන්න C සිට ඉහතට තියෙන රේඛාව දික් කරන්න රේඛාව දික් කරලා මුලින්ම ඒ අදාළ තැන ටික හඳුනා ගන්න මෙන්න බලන්න මෙන්න මෙතනදී ඔබ හිතන්න මෙන්න මෙතන AVC නේද ආ AVC ඔන්න ඒකකයක සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අපි හිතමු 5යි කියලා 5යි කියලා හිතමු ආ ඔබට පේනවා මෙන්න 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 MC සහ AVC ගේ මේ තියෙන AVC ගේ අඩුම ලක්ෂය හොඳයි මෙතන තමයි අඩුම ලක්ෂය තියෙන්නේ මොකද මගේ රූපේ පොඩ්ඩක් මේ වුණාට මේ අඩුම ලක්ෂය හොඳයි ඕන්න මම පෙන්නන්නම් ඕන් අඩුම ලක්ෂය එතකොට අඩුම ලක්ෂයේ සිට අඩුම ලක්ෂයේදී ඔබ හිතන්න මේ දෙකේ මගේ MC වල සහ ATC වල දෙකේ මගේ රුපියල් 12ක් කියලා හිතන් දැන් රුපියල් 12ක් කියලා දැන් නිමැවුම වැඩි වුණා කියන්නේ දැන් මේ අවස්ථාවත් එක්ක නේද බලන්න ඊළඟට ඔන්න බලන්න මෙන්න බලන්න ආන්න බලන්න ඔන්න හොඳයි දැන් බලන්න මුලින්ම මෙයාට මොකද්ද වෙලා තියෙන්නේ මෙයාට මොකද්ද වෙලා තියෙන්නේ AVC ට මොකද්ද වෙලා තියෙන්නේ AVC කලින් මෙච්චරයි දැන් බලන්න මෙන්න දැන් වගේ ආන්න බලන්න අන්න බලා ගන්න පාට කරගන්න වැඩිවීම මෙන්න මෙහෙම කැමති නම් පාට කරගන්න වැඩිවීම ඔන්න බලන්න දැන් වැඩි වෙලා නේද අන්න බලා ගන්න AVC වැඩි වී ඇත AVC වැඩි වී ඇත දෙවෙනි අවස්ථාවත් එක බලන්න තුන්වෙනි අවස්ථාව කොහොමද බලන්න ඔන්න බලන්න දැන් මෙයා බලන්න ඔන්න ආන්න බලන්න මෙන්න මෙයා බලන්න අනික මෙයාගේ ඉන්නේ අඩුම ලක්ෂණේ මේකත් හොඳට බලා ගන්න
මේ අගයන් දෙකෙන් ඕනම එකක් හොඳද දැන් මම ප්‍රශ්නය ඇහුවේ මෙන්න මෙතන හොඳද දැන් දැනට මම ප්‍රශ්නය ඇහුවේ ඔයාලගේ මෙතන ඉඳන් මෙතනට එක්සෑම් එකට හැදෙන්න පුළුවන් තව රටා ටිකක් මම පෙන්වන්නද එක්සෑම් එකට හැදෙන්න පුළුවන් තව රටා ටිකක් පෙන්වන්නේ මම එක්සෑම් එකට දැන් මම ගත්තේ දැනට C සිට D නේද පැහැදිලිද දරුවන්ට C සිට D නේද ගත්තේ C සිට D ද ගන්නකොට නිමැවුමට මොකද්ද වෙන්නේ C සිට D වලට ගන්නකොට නිමැවුමට මොකද්ද වෙන්නේ C සිට D වලට ගන්නකොට නිමැවුම කුමක්ද සිද්ධ වෙන්නේ මේ තියෙන නිමැවුම අක්ෂය නිමැවුමට මොකද්ද වෙන්නේ දරුවනේ දැන් දැනට අපි හෙව්වේ දරුවනේ අපි දැනට හෙව්වේ දැන් මුළු පිරිවැයවක් ටික සහ මේ ටික අපි කරගත්තා ඒක අවුලක් නැහැ මෙන්න මෙතනින් පස්සේ මම AFC තාම ගත්තේ නැහැ AFC වල රටාවක් තියෙනවා මම ඒක වෙනම පෙන්වන්නම් හොඳද කෙටියෙන් බලන්න මෙන්න මෙයාට දැන් මේ මම පෙන්වුවේ C සිට D නේ තව ප්‍රශ්න හැදෙන්න පුළුවන් මෙන්න මෙහෙම ඔබට පුළුවන් ගෙදරදී හදලා බලන්න D සිට C දක්වා නිමැවුම අඩු කරෝතින් කුමක් සිද්ධ වේද අන්න එතකොට හිතලා බලන්න හරි ඊට පස්සේ B සිට C දක්වා වැඩි කරෝතින් කුමක් වේද B සිට C දක්වා වැඩි අතන නම් නිමැවුම අඩු ඇයි අකුරු දෙක පැත්තට ඉතින් පේනවනේ එතකොට නිමැවුම අඩුද වැඩිද කියලා නිමැවුම වැඩි කරෝතින් කුමක් සිද්ධ එතකොට පටන් ගන්න මෙන්න මෙතනින් මේ තින් එතකොට පටන් ගන්න මෙන්න මෙතනින් එතකොට මේ ඉර මෙහෙම දික් කරන්න ඔන්න ඒ ඉර දික් කරාම මේ මේ ටික මෙන්න මෙහෙම ඇඳෙන්න ඕන අපි ඒ ටික ඇඳ ගන්න ඕන ඒ ටික ඇඳ ගන්න නැතුව බෑ තේරෙනවද මේ ඉර මෙහෙම දික් කරාම මේ ටික ඇඳ ගන්න ඕන ඔන්න පළවෙනි අවස්ථාව ඔන්න බලන්න ඔන්න පළවෙනි අවස්ථාව මෙන්න මෙයාගේ අවස්ථාව ඊට පස්සේ මෙන්න මෙයා ABC ආ ඔන්න ඊට පස්සේ මෙන්න MC දෙන්නම චෝදිනේ ඡේදනය වෙන්නේ මෙතන එතකොට අඳුර ගන්න පුළුවන් අලුත් අවස්ථාව දැන් මෙහෙනේ තියෙන්නේ මෙහෙට නේ ඉන්නේ ඔන්න බලන්න මෙන්න